මාස 3ක් යනකොට මෙතුමාට කන්න බොන්නවත් මම හිතන්නේ නැහැ දෙන්න කෙනෙක් හිටියා කියලා. මොකද මාස 3ක් වැඩ නැතුව ඉන්නකොට ඔයාලා හිතන්න කොහොමද ජීවත් වෙන්නේ කියලා මේ වගේ උපිරි තරුවක්. මම ආයේ චාමර එක්ක ෂෝ වලට යන්නේ නැහැ. දම්මි පසුගියදා පැවැත්තු ප්‍රසංගයකදී එහෙම කතාවක් කියලා තිබුණේ චාමර වීරසිංහත් එතන ඉද්දිමයි. මේ ප්‍රකාශය සමාජ මාධ්‍යවල වැඩිපුර කතාබහට ලක් වෙලා තිබුණා. වගේම තමිත් අසංගට සමහරු චෝදනා කරලා තිබුණා. අයිබෝන් සුබ දවසක් වේවා යාළුවෝ හැම දිනාටම. මේ දවස්වල මම චාමර වීරසිංහ ආදරණීය ගායකයාණන් සම්බන්ධව කරපු කතාවක් වීඩියෝ එකක් සංසරණය වෙනවා මාධ්‍යවල. ඉතින් මේ සම්බන්ධව පැහැදිලි කරලා තමිත් අසංග විසින් වීඩියෝ පටයක් මුහුණු පොතට ඇතුළත් කර තිබුණා. එහිදී දමිත් විසින් චාමර වීරසිංහ මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු සහ ආර්ථික ප්‍රශ්න ගැනත් සඳහන් කළේ අපි කවුරුත් ආදරය කරන කලාකරුවන්ගේ නොදුටු ජීවිතය ගැන කලාවට ආදරය කරන්නන්ගේ අවධානය යොමු කරන්නත් එක්කමයි. ඒකේ ගොඩක් අය මට බැලලා තිබුණා මේ මොකද චාමර අයියත් එක්ක ආපෝෂෝ වලට යන්නේ නැහැ කිව්වේ කියලා. හේතුව පැහැදිලි කරනවා. ඇත්ත සමහර යාළුවෝ ඉන්නවා තමන්ගේ අරමුණ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කතාවේ පොඩි කොටසක් කපල කොටලා අරගෙන මොකද්ද දන්නේ නැහැ අරමුණ මුදල් උපයන්නද ජනප්‍රියත්වයේ වෙනුවෙන්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. කෙටියෙන් පොඩ්ඩක් මෙහෙම තේරුම් කරන්නම්. මේ යම්කිසි ගායකයෙකුෝ ගායිකාවක් දිගට අවුරුදු 10ක් 15ක් ගීත ගායනා කරොත් එහෙම ලොකු ශ්වසන ආබාධයකට පත් වෙනවා. මොකද අපි හුස්ම ගන්න නැතුව එක හුස්මකින් වැඩි වචන සංඛ්‍යාවක් ගායනා කරනවා. ඒකත් නිකම් මේ සාමාන්‍ය කතා කරන විදිහට නෙමෙයිනේ. ලොකු ඉහළ ස්වර පරාසයක අමාරු නාද රටා එක්ක සජීවීව යන්ත්‍ර සූත්‍ර නෙමෙයිනේ අපි. ඒ වගේම මද්රව්‍ය වල බලපෑම ගැනත් සඳහන් කරන්න දමිත් අසංක අමතක කරලා තිබුණේ නැහැ. එතකොට ඔය කියන මද්රව්‍ය නිසා නෙමෙයි මේ මේ ශ්වසන ආබාධය නිසා ලොකු ප්‍රශ්න ගැටලු කීපයක් මතුවෙන බොහෝ අයට. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක හැමෝටම නැහැ නේ කියලා. ඇත්ත ඒක ජනප්‍රියත්වය අනුව වෙනස් වෙනවා. ඒ ජනප්‍රියත්වයයි තමන් කරන වැඩ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. එතුමාට ලංකාවේ කාර්ය බහුලම ගායන ශිල්පියයි. එතුමා ප්‍රසංගයකට ගියාම ගීත 7ක් 8ක් ගායනා කරලා ඉන්නේ. ඒ වගේ ප්‍රසංග දෙක තුනකට ගියොත් ඔබ හිතන්න එතුමාට ගීත 16කට වඩා ගායනා කරන්න වෙනවා සාමාන්‍ය ප්‍රසංග දෙකකට ගියොත්. මේ ගෘහස්ත ප්‍රසංග වලට ගියාම අපි එක දිගට ගීත 13ක් 14ක් අනිවාර්යෙන් ගායනා කරන්න ඕන. ඒකත් අර හොඳම ස්වරවලින් හොඳම සංයකමියකින් ගායනා කරන්නත් ඕන. මොකද නැත්තම් ඒක බලන අයට ඒ රසවින්දනය දෙන්න විදියක් නැහැ. මම එතුමාව පෞද්ගලිකව දන්නවා. මම එතුමාව පෞද්ගලිකව ආශ්‍රය කරලා තියෙනවා. එතුමත් එක මම නිතරම ෂෝ වලට මුණ ගැහෙනවා. එතකොට මේක එතුමාව පෞද්ගලිකව දන්න අය දන්නවා. එතුමාට හතිය තියෙනවා. ඒ හතිය හැදුනා. එතකොට ඒ හතියත් එක්ක එතුමාට කැස්සක් තියෙනවා. ඒ ඔබ දන්නවද එතුමාට ඒ කැස්ස හැදුනම විනාඩි 10ක් විතර මහා දුකක් විඳිනවා ඒ කැස්ස නිසා. එතුමාට මාස 6ක බෙහෙත් කරන්න නියම වෙලා කලින් වතාවේ හතියට බෙහෙත් කරා. මම කනගාටුයි කියනවනේ. එතකොට අපිත් ගීත ගායනා කරන්න ආවා. ඒක ප්‍රශ්න ඇති වෙලා ඒවත් එක්ක විසඳගෙන කාලේ අපිට මෙහෙම ලොකු ධනයක් අතට ලැබෙන්න තිබුණ නැහැ. ඔය කාලෙදී මාස 3ක් යනකොට මෙතුමාට කන්න බොන්නවත් මම හිතන්නේ නැහැ දෙන්න කෙනෙක් හිටියා කියලා. මොකද මාස 3ක් වැඩ නැතුව ඉන්නකොට ඔයාලා හිතන්න කොහොමද ජීවත් වෙන්නේ කියලා. මේ වගේ සුපිරි තරුවක්, ඒ කියන්නේ හොඳට කාලා ඇඳලා බීපු මිනිස්සෙක්. නමුත් එතකොට ඔය කියපු රසිකයෙක්වත් ආදරය කරපු මිනිස්සෙක්වත් හිතවතෙක්වත් කවුරුවත් හිටියේ නැහැ. ඉතින් මොන තාත්තද කැමති තමන්ගේ දරුවෝ දුක් විඳ විඳ, තමන්ගේ බිරිඳ දුක් විඳ විඳ, තමන්ගෙන් යැපෙන අය දුක් විඳ විඳ ඉන්නකොට ඉතින් මෙතුමා බෙහෙත් කරන එක පැත්තකින් තියලා ආපහු රසිකයන්ගේ ඉල්ලීම නිසා ප්‍රසංග වලට ගියා. මුදල් උපයන්න තමයි ඉතින්. මොකද මුදල් නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? කවුද මේවට වැඩ පිළිවෙලක් හැදුවේ? හොඳ කල්යාණ මිත්‍රත්වයක් තියෙන නිසා ප්‍රසංග වලට ගියාම හොඳට මේ ආදායම් ලැබෙනවා, ප්‍රසංගය සාර්ථක වෙනවා, ලස්සන වෙනවා. මේවා නිසා බොහෝ ප්‍රසංග වලට මට කතා කරනවා. මට පෙනුණා මම මේතුමාගේ නමින් ප්‍රයෝජනයක් අරගෙන ප්‍රසංග වලට ගිහිල්ලා කොච්චර මුදල් ඉපෙව්වත් වැඩක් නැහැ, මෙතුමා අපි මරා ගන්නවා. ඉතින් ඒක තමයි මම කිව්වේ ගෘහස්ත ප්‍රසංග වලට මෙතුමා සනීප වෙනකන් ආපහු අවුරුදු දෙකක් තුනක් යනකන් එන්නේ නැහැ. නමුත් එලිමහන් ප්‍රසංග වලට එනවා. මොකද එලිමහන් ප්‍රසංග වල මෙච්චර අපි මහන්සි වෙන්නේ නැහැ. නමුත් ගෘහස්ත ප්‍රසංගයක අපි ඒක පුද්ගල හෝ දෙන්නෙක් ඇවිල්ලා ගායනා කරනකොට ගීත 15ක් අනිවාර්යෙන් ගායනා කරන්න ඕනේ කියනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න මේක කොච්චර අපහසුවක්ද කියලා. ප්‍රේක්ෂකයන් විදිහට අපි වේදිකාව දිහා net යොමාගෙන ගායකයාගේ ගීත ගායනය රසවින්දත්
දිනකට ගීත 15ක් 16ක් ගායනයේදී එම ගායකයාගේ පෙනහළු වල සෞඛ්‍ය තත්ත්වය අපි හිතනවාට වඩා බැරෑරුම් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඔබ හිතන්න මම එතුමාත් එක්ක මේ ගීත ගායනා කරන්න අකමැත්තක් නෙමෙයි තියෙන්නේ. මට තියෙන්නේ එතුමා සනීප කරගන්න කැමැත්තක් විතරයි මට තියෙන්නේ. මොකද මේ අපිට ඔය මහා සුවපහසු ආනම් වෙන්නෙත් නැහැ, ගැස්සෙන්නේ නැති ඒවා ගන්න අපිට ලොකු ධනෙකුත් නැහැ. එච්චර ධනයක් උපයන්න ලොකු ආදායමක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මං ඒවා මේ දොස් කියනවා නෙමෙයි, ලැබෙන විදිය මිනිසුන්ගේ කර්මය අනුව ලැබෙන විදිය. නමුත් අපිට හිතක් පබුවන් නැද්ද මිනිස්සේ කසනීප වුණාම එතුමාට විවේකයක් දෙන්න බෙහෙත් කරන්න? ඉතින් එතුමාට මම හිතනවා රසිකයෝ ගැන තියෙන ආදරය හෝ යම් කිසි වගකීම් නිසා එතුමාට එතුමාව මගේ ඇරුණා. ඒ නිසා තමයි මම එතුමාට කිව්වේ ඔබතුමා අපිට ආදරය කරනවා වගේම අපි ඔබතුමාට ආදරය කරනවා වගේම ඔබතුමත් ඔබතුමාට ආදරය කරන්න, බෙහෙත්ටි අරගෙන සුවපත් වෙන්න, එතකන් අපි ඉන්නම් ඉවසගෙන කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම අර කියපු පුංචි කොටස් ටිකක් විතරක් මම ප්‍රසංග වලට කැන්සල් කරපු එක විතරක් ඒ කතාව විතරක් දාලා තිබුණා. ඒකෙන් මටත් සෑහෙන දොස් කියලා තිබුණා. කමක් නැහැ, මට කොච්චර දොස් කිව්වත් එතුමා අනිවාර්යෙන්ම සනීප වෙනවා, සුවපත් වෙනවා, වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්න. කවුරුත් ආදරය කරන හදවතේ ගායකයා චාමර වීරසිංහ වගේම අනිත් ගායකින් කලාකාරයින් ගැනත් විනස්ම ආකල්පයකින් දිනෙත් ඇර බලන්න දමිත් අසංක නම් ආදරණීය කලාකරුවාගේ මේ වීඩියෝව ඔබටත් හේතු වෙනවා නොඅනුමානයි. නමුත් එයාගේ කල්යාණ මිත්‍රත්වයෙන් ඔයගොල්ලන්ට දන්නවනම් මේ මිත්‍රය ඔයගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. මේ මිත්‍රය හරහා යාට මද්‍රව්‍යයක් හරි ලැබෙනවා නම් ඒක වළක්වන්න. ඉතින් හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක මම ගෙනාවේ ඇත්තටම මොකද්ද වුනේ කියලා කියන්නේ එතුමාව සුවපත් කරගන්න තමයි මගේ අරමුණ උනේ, නැතුව එතුමාගෙන් ඈත් වෙන්න නෙමෙයි. එහෙනම් හැම දිනාටම සුබ දවසක්. උත්සරණයි.